I wonder if it carbon carbonate ayat carbon hydrogen halogen adangu sanyoga gana adhyayana karan thama api ada kiya karanne carbon halogen adangu sanyoga atharin adidina sahakchawada madun wenne alkyl halide pilimadawa thawat carbon halogen adangu sanyoga tiyenawa carbon hydrogen halogen adangu sanyoga aryl halide vinyl halide wage carbon halogen hydrogen adangu sanyoga metanje api sahakchawada madun karanne carbon hydrogen halogen adangu sanyoga atharin alkyl halide pilimadawa alkyl halide salakuwahama alkyl halide hadira salakanne sp3 muhum karane pawathina carbon paramaanuwakata halogen paramaanu sambandha sanyoga halogen adangu sanyoga metanadi thawath widiyakata kiyenawana sarlawa kiyenawana alkene ekak hydrogen paramaanuwak wenuwata naththan hydrogen paramaanu wenuwata halogen paramaanu sambandha sanyoga e kiyanne 17 wana kaande මුලදවය ඇල්කී සම්බන්ධ සංයෝග හයිඩ්‍රෝකාබන අතරින් ඇල්කේන එක හයිඩ්‍රජන් පරමාණු වෙනුවට 17 වන කාණ්ඩයේ මුලදවය නැත්නම් හැලජන සම්බන්ධ සංයෝග පිළිබඳව මේ ඇල්කිල් හැලයිඩ වල හැලජන් පරමාණු සම්බන්ධ කාබන් පරමාණුවේ ස්වභාවය අනුව මේවා අපට වර්ග කරන්න පුළුවන් ඒ තමයි හයිඩ්‍රජන් සම්බන්ධ කාබන් පරමාණුවේට ඇල්කිල් කාණ්ඩ නැත්නම් R කාණ්ඩ එකක් පමණක් සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ඒ වගේ ඇල්කිල් හැලයිඩ් වලට කියනවා ප්‍රාථමික ඇල්කිල් හැලයිඩ් ප්‍රයිමරි ඇල්කිල් හැලයිඩ්ස්. ඔනිල් පාටින් දිස් වෙන්නේ ඇත්තෙම R කාණ්ඩ රූප රාමුවේ. ඊට පස්සේ හයිඩ්‍රජන් සම්බන්ධ කාබන් පරමාණුවට R කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කියනවා द्वितीय ऐल्किल हैलाइड अर्थात सेकेंडरी ऐल्किल हैलाइड अतः हैलिन से संबंध कार्बन परमाणु वट आर कांड अर्थात ऐल्किल कांड तुनक संबंध रहते हैं आप क्या नवा द्वितीय ऐल्किल हैलाइड यानी टर्शियरी ऐल्किल हैलाइड्स वे इधर आप ऐल्किल हैलाइड वर्क करना पड़ेगा प्राथमिक का द्वितीय का साथ तृतीय का केला मैंने में वर्ग तूने प्रतिक्रिया और सुबह हवयांगे सुलु वेनस कम तीनों तो तब गत्तोत මේගොල්ලන්ගේ භෞතික සහ රසායනික ලක්ෂණ වලට ඇත්තෙම හේතු වෙනවා මේ කාබන් හැලජන් බන්ධනයේ ද්‍රවීකරණය වගේම මේකේ තියෙන බන්ධන ශක්තිය කාබන් හැලජන් බන්ධනයේ බන්ධන ශක්තිය කාබන් සහ හැලජන් ගත්තාම දරුවනේ කාබන් වලට වඩා හැලජන් විදුලිනතාවයෙන් වැඩි මේ නිසා කාබන් හැලජන් බන්ධනය ද්‍රවීකරණය වෙනවා කොහොමද හැලජන් සම්බන්ධ කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඇති වෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන නැත්නම් අඩුවක් ඇති වෙනවා. හැලජන් පරමාණුවට නැත්නම් වැඩියක් ඇති වෙනවා. වැඩි ප්‍රමාණයක් ඇති වෙනවා. ඒකින්ද ඉලෙක්ට්‍රෝන නැත්නම් අඩු තත්ත්වයක් අඩු අවස්ථාවක් හට ගන්නවා හැලජන් පරමාණු සම්බන්ධ කාබන් පරමාණුවේ. අප බැලුවොත් මේ කාබන් හැලජන් බන්ධනයේ ස්වභාවය ද්‍රවීකරණය වෙලා තියෙන්නේ බලන්න රූප රාමුවේ හැලජන් परमाणु डेल्टा फ्री नलेसात खाबन परमाणु डेल्टा दन लेसात दक्कला तीनो इतने अत्यंत दी द्रव्य अत्यंत दी द्रव्य गुण अत्यंतो इसमें हरजने सुबह हमें अनु में बंधन शक्ति में नष्ट नो अगर गतोत बंधन शक्तिया बलवत खाबन फ्लोरीन बंधन शक्ति रवाना खाबन क्लोरीन बंधन शक्तिया अड़ी इतना बड़ा अड़ी खाबन ब्रोमीन बंधन शक्तिया ඊට වඩා අඩුයි කාබන් අයඩින් බන්ධන ශක්තිය. ඇයි මේ බන්ධන ශක්තිය ක්‍රමෙන් අඩු වෙන්නේ? අපි කටපාඩම් කරන්න ඕනේ නැහැ. මොකද හේතුව තමයි බන්ධන දිග වැඩිවීම. කාබන් හැලජන් බන්ධන දිග ක්‍රමෙන් වැඩි වෙනකොට බන්ධන ශක්තිය අඩු වෙනවා. ඇයි බන්ධන දිග වැඩි වෙනකොට බන්ධන ශක්තිය අඩු වෙන්නේ? අපට බලපාන්නේ මොකක්ද? මෙහෙර බලපාන දරුවනේ ඇත්තෙම කියනවා නම් අදාළ හැලජන් පරමාණුයේ පරමාණු කාර්යය හැලජන් පරමාණුයේ පරමාණුක අරය වැඩි වෙනකොට බන්ධන දිග වැඩි වෙනවා බන්ධන දිග වැඩිලා බන්ධන ශක්තිය අඩු වෙනවා එතකොට කාබන් හැලජන් බන්ධනය බිඳ වැටීමේ ශක්තිය වැඩි හැබැයි අනිත් පැත්තෙන් ෆ්ලෝරීන් සිට අයඩින් දක්වා යෑමේදී විදුලිනතාවය අඩු වෙනවා විදුලිනතාවය අඩු වෙනකොට මේ කාබන් හැලජන් බන්ධනේ
ද්‍රවීකරණය මොකද වෙන්නේ අඩු වෙනවා රූපරාමුවේ පේනවා බොන්ඩ් එන්තල්පි ඩික්‍රීසස් අඩු වෙනවා බන්ධන එන්තල්පි අඩු වෙනවා ඒ වගේම පොලරිටි ද්‍රවීකරණයත් අඩු වෙනවා මේ සම්බන්ධතාවයන් ඕන වෙනවා අපට මේ ඇල්කිල් හැලයිඩ් වලත් හැලජන් පරමාණු වෙනස් වීමෙන් මේවා ප්‍රතික්‍රියාශීලීත්වයන් තවත් භෞතික ලක්ෂණ සංසන්දනය කිරීම වලදී මේ සම්බන්ධතාවයන් ඕන වෙනවා අප බලමු කුඩාම ඇල්කිල් හැලයිඩයක් පිළිබඳව C3Cl කියන එක දැන් මෙතනදී C3Cl කියන එකේ බලන්න දරුවනේ කාබන් ක්ලෝරින් තියෙන්නේ කාබන් ක්ලෝරින් බන්ධනයේ ද්‍රවීකරණලා තියෙන්නේ කාබන් මත ඩෙල්ටා ධන තත්වයක් තියෙනවා ක්ලෝරින් මත ඩෙල්ටා ඍණ තත්වයක් තියෙනවා මේ වගේම තමයි හැම ඇල්කින් හැලයිඩ් එකෙම කාබන් සහ හැලජන් බන්ධනයේ ද්‍රවීකරණලා පවතින්නේ මේ නිසා මෙතන ද්විද්‍රව පවතිනවා මේ ද්විද්‍රව පවතින නිසා මේවට භෞතික ලක්ෂණ සහ රසායනික ලක්ෂණ මේ අනුව හඳා පවතිනවා ඔදරුව ප්‍රශ්න අහන්න ඇල්කින් හැලයිඩ් වලට ඉලෙක්ට්‍රොෆයිල් ලෙස ක්‍රියා කරන්න පුළුවන් ඔව් ඇල්කින් හැලයිඩ් වලට ඉලෙක්ට්‍රොෆයිල් ලෙස ක්‍රියා කරන්න පුළුවන් ඒකට හේතුව තමයි ඇල්කිල් අපි ඉලෙක්ට්‍රොෆයිලක් කියන්නේ කුමක් දරවන්නේ ඉලෙක්ට්‍රොෆයිලක් කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට කැමති කාණ්ඩයක් ෆිලික් කියන්නේ කැමති නැත්නම් අපි සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන කාමි කාණ්ඩයක් ඉලෙක්ට්‍රෝන වලට කැමති තත්ත්වයක් ඇති වෙන්නේ තමන්ට ඉලෙක්ට්‍රෝන අඩු නම් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අත අඩු නම් ඒතර අපි ඇල්කිල් හැලයිඩ් වල මම කිව්වා මොකද්ද හැලජන් පරමාණු සම්බන්ධ කාබන් පරමාණු ඉලෙක්ට්‍රෝන අත අඩුයි කියලා හැලජන් පරමාණු ඉලෙක්ට්‍රෝන ගන්නවා ඉලෙක්ට්‍රෝන අඩු නිසා එතකොට එතන යාට පුළුවන් එයා කැමති ඉලෙක්ට්‍රෝන තියෙන තැන් වලට එහෙනම් ඇල්කිල් හැලයිඩ් වල ඉලෙක්ට්‍රොෆිලස් ක්‍රියාත්මක වෙන පුළුවන් හරියටම ස්ථානයක් සඳහන් කරනවා නම් ඇල්කිල් හැලයිඩේ හැලජන් සම්බන්ධ කාබන් පරමාණුවට තමයි මොකක් ක්‍රියාත්මක වෙනවද ඉලෙක්ට්‍රොෆයිලයක් ක්‍රියාත්මක වෙන පුළුවන් දැන් මෙතන C3Cl කියන සංයෝගයේදී ක්ලෝරින් සම්බන්ධ කාබන් පරමාණුවට තමයි ඉලෙක්ට්‍රොෆයිල ක්‍රියාත්මක වෙන්න පුළුවන් මෙතන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙන නිසා සම්බන්ධතාවය. ඉතින් මේ නිසා මේවට ලැබෙන සුවිශේෂී භෞතික ලක්ෂණ තියෙනවා. දැන් අපි ඇල්කිල් හැලයිඩ් සංසන්දනය කරොත් එම සිස් සංයෝගات එක්ක මේ භෞතික ලක්ෂණ කතා කරන්න පුළුවන් අපට. දැන් ඇල්කිල් හැලයිඩ් ඔලවුනත් වෙනත් කාබනික සංයෝග වුණත් අපි භෞතික ලක්ෂණ ලෙස කතා කරනවා ද්‍රවාංග තාපාංග ජලයේ ද්‍රාවිතාවය. කුමක් දරවන්නේ ද්‍රවාංග තාපාංගයේ බලපාන සාධක? ද්‍රවාංග තාපාංගයේ බලපානවා අදාළ අණු අතර පවතින අන්තරණුක ආකර්ෂණ බල. අන්තරණුක ආකර්ෂණ බල ඉතා ප්‍රබල නම් අණු දුරස් කරන අමාරුයි. එතකොට ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව කරන්න අමාරුයි. එතකොට ද්‍රවාංගය ඉහළයි. ද්‍රවය වායු කරන්න අමාරුයි. ඉතතර දුරස් කරන්න අමාරුයි. එතකොට තාපාංගය ඉහළයි. එහෙනම් ඇල්කිල් හැලයිඩ් ගත්තාම මේක ද්‍රවීය කොටස් තියෙනවා. නිර්ද්‍රවීය කාබනික සංයෝගන සාපේක්ෂකව. ඒ කියන්නේ ඇල්කේන, ඇල්කීන, ඇල්කයින වගේ සංයෝගකට සාපේක්ෂකව. ඇල්කිල් හැලයිඩ වල ද්‍රවාංග තාපාංක වැඩි. ඒ ද්‍රව්‍ය කොටස් තියෙන හින්දා මේ අණු අතර ඇල්කිල් හැලයිඩ් අණු අතර ද්විද්‍රව ආකර්ෂණ බල හට ගන්න පුළුවන් නිසා ද්‍රවාංග තාපාංක වැඩි. එතකොට ඇල්කිල් හැලයිඩ් අණු හැබැයි අපි දැන් සංසන්දනය කරද්දී සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන හෝ ආසන්නව සමාන වෙන්න ඕනේ. මොකද ද්‍රවාංග තාපාංකේ තවත් සාධකයක් බලපාන මොකක්ද දරුවනේ? සාපේක්ෂ අණුක ස්කන්ධය. ඇල්කිල් හැලයිඩ් ද්‍රවාංග තාපාංක ඒ ඇල්කිල් අදාළ සරකුණ ලැබෙන ඇල්කිල් හැලයිඩේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන හෝ ආසන්නව සමාන ඇල්කේනයකට, ඇල්කීනයකට, ඇල්කයිනයකට වඩා ද්‍රවාංග තාපාංක වැඩි. ඇල්කිල් හැලයිඩ වලත් කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි වෙනකොට කුමක්ද වෙන්නේ? සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි වෙනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි වෙනකොට ද්‍රවාංග තාපාංක නැවත වැඩි වෙනවා. මොකද සාපේක්ෂ අණුක ස්කන්ධය බලපාන ද්‍රවාංග තාපාංක කරෙහි. ඒක ජලයේ ද්‍රාවිතාවය කියලා. භෞතික ලක්ෂණ අනිත් සරගන ජලයේ ද්‍රාවිතාවය. ජලයේ ද්‍රාවිතාවය කරෙහි බලපාන මොකද්ද? මෙතනදී ද්‍රවි අදාළ කාබනික සංයෝග අණු වල පවතින ද්‍රව්‍ය කොටස් සහ නිර්ද්‍රව්‍ය කොටස් ද්‍රව්‍ය කොටස් කරෙහි තමයි ද්‍රවීය ද්‍රාවකයක් වන ජලය ආකර්ෂණය වෙන්නේ. ජලය කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක්. ද්‍රවීය ද්‍රාවකයක් වන ජල අණු වලට ද්‍රව්‍ය කොටස් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නිර්ද්‍රව්‍ය කොටස් තියෙනවා නම් ඒවා ජල අණු විකර්ෂක, ජල බීතික කොටස් ඒවා, හයිඩ්‍රොෆොබික් කොටස්. එතකොට අපි ඇල්කිල් හැලයිඩ් එහෙනම් ද්‍රවීය නිසා, ද්‍රව්‍ය කොටසක් තිබෙන නිසා, කාබන් හයිඩ්‍රජන් බන්ධනය ද්‍රවීකරණ වෙලා පවතින නිසා ඇල්කිල් හැලයිඩ් වලට පුළුවන් දරුවනේ ජලයේ
ඇල්කේන වලට සාපේක්ෂකව නිර්ද්‍රවීය සංයෝගන සාපේක්ෂකව හයිඩ්‍රෝකාබන් සාපේක්ෂකව ජලයේ ඊය ධාවිතාවය පෙන්눔 කරන්න. හැබැයි මේකත් මතක තියාගන්න නැවත වරක් ඇල්කිල් කාණ්ඩය විශාල වෙනකොට කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි වෙනකොට ඇල්කිල් හේලයිඩේ නිර්ද්‍රවීය කොටස වඩාත් විශාල වෙනවා. එතකොට මොකද වෙන්නේ? ජලය විකර්ෂක කොටස විශාල වෙලා ජලයේ ධාවිතාවය අඩු වෙනවා. ඇල්කිල් හේලයිඩේක කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි වෙනකොට ජලයේ ධාවිතාවය අඩු වෙනවා. අපි ඇල්කිල් හේලයිඩ වල ජලයේ ද්‍රාවිතාව සංසන්දනය කරොත් ඇල්කොහොල් වල කාබොක්සිලික් අමල වලට සාපේක්ෂව එතකොට අඩුයි. මොකද ඇල්කොහොල් අණුකට පුළුවන් ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදාගන්න. ඒතකොට එතෙන්දිත් ආසන්නව සමාන කාබන් පරමාණු සංඛ්‍යාවකින් යුක්ත වෙන්න ඕනේ. ආසන්නව සමාන කාබන් පරමාණු සංඛ්‍යාවකින් යුක්ත ඇල්කොහොලකට සාපේක්ෂව ඇල්කිල් හේලයිඩ එක ජලයේ ද්‍රාවිතාවය අඩුයි. ඇයි? දලානුත් සමග හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් ඇල්කොහොලයකට OH කාන්තිය නිසා මොකට හදන්න බෑ. ඒ වගේම කාබොක්සිලික් අමලයකට සාපේක්ෂවත් අඩුයි. කාබොක්සිලික් අමල වලට පුළුවන් COOH කාන්තියක් තියෙන නිසා ඒතර OH කාන්තිය තියෙන ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදාගන්න. හැබැයි ඇල්කිල් හේලයිඩ වල හයිඩ්‍රජන් බන්ධන හදාගන්න බෑ. ද්විද්‍රව ආකර්ෂණ වල විතරයි හදාගන්න පුළුවන්. ඒකින්ද ඇල්කේන වලට ඇල්කීන වලට වගේ නිර්දවීය සංයෝගකට සාපේක්ෂව ඇල්කිල් හේලයිඩ ජලයේ ද්‍රාවිතය වැඩි. හැබැයි ඇල්කොහොල් සහ කාබොක්සිලික් අමලට සාපේක්ෂව OH කාන්තියෙන් ප්‍රයෝජන සාපේක්ෂව ජලයේ ද්‍රාවිතාව අඩුයි. නැවතත් කියනවා නම් ඇල්කිල් හේලයිඩේ කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි වෙනකොට නිර්දවීය කොටස විශාල වෙලා ජලයේ ද්‍රාවිතාවය අඩු වෙනවා. ද්‍රවංග තාපංකත් ඔයගෙම බැලුවොත් ඇල්කොහොල් වලට සාපේක්ෂව ඇල්කිල් හේලයිඩ වල ද්‍රවංග තාපංක අඩුයි. ඇයි? ඇල්කොහොල් අණු අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන නැවත කාබොක්සිලික් අමලට සාපේක්ෂව අඩුයි. ඇයි? කාබොක්සිලික් අමල අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන ද්‍රවංග තාපංක ඉහළයි. හැබැයි හයිඩ්‍රෝකාබන වලට සාපේක්ෂව ඇල්කිල් ද්‍රවංග තාපංකත් වැඩි, ජලයේ ද්‍රාවිතාවයත් වැඩි. අපිට මේ සංසන්දනාත්මකව දැන් කියන්න පුළුවන්. අපිට ඊට පස්සේ බලත හැකි දරුවනේ ඇල්කිල් හේලයිඩ සංශ්ලේෂණය කරන්න කොහොමද කියලා. මේ කාබනික සංයෝග සංශ්ලේෂණය කරන අයුරු මම ඉදිරිපත් කරන්න ඕගොල්ලන්ට විභාගයට පහසු වෙන්න. මොකද එක් කාබනික සංයෝගයක සංශ්ලේෂණය තවත් කාබනික සංයෝගයක ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් කාබන රසායන උගන්වද්දී කාබනික සංයෝග වල ප්‍රතික්‍රියාව විතරක් ඉදිරිපත් කරාම සංසිද්ධවම තවත් කාබනික සංයෝගයේ සංශ්ලේෂණය ඉදිරිපත් කරනවා. ඒක නිසා අත්‍යවශ්‍ය නැහැ කාබනික සංයෝග සංශ්ලේෂණය කියන කොටස උගන්වන්න. හැබැයි බොහෝ ජාත්‍යන්තර පොතපතෙහි මේ සංශ්ලේෂණය කියන කොටසත් අන්තර්ගත වෙනවා. මොකද අපට කාබනික රසායනට අදාළ පරිවර්තන ගැටලු විසඳන්න. ඒ වගේම සංශ්ලේෂණ මාර්ගවල යන්න, සින්තටික් රූට්ස් වල යන්න මේ සංශ්ලේෂණ කියන අවබෝධය අවශ්‍යයි. මෙන්න මේ සම්බන්ධීකරණ පරිවර්තන ප්‍රශ්න කරද්දී සම්බන්ධීකරණය කරන්න පහසු වෙන්න මමත් ඕගොල්ලන්ට ඇල්කිල් හේලයිඩ සංශ්ලේෂණය සාකච්ඡා කරනවා. හැබැයි මේක අත්‍යවශ්‍යම නැහැ. ඕගොල්ලන්ට සම්බන්ධීකරණය කරන්න තිර තියන්න පුළුවන්. ඒක බොහෝ දකලා තියෙන මම බොහෝ දූදරෝ බොහෝ දුෂ්කරතාවන මුහුණ දෙනවා. මගේ පුද්ගලික අත්දැකීමෙන් ඒ විදිහට සංශ්ලේෂණ උගන්වන්නේ නැතුව අපි ප්‍රතික්‍රියා විතරක් උගන්වනවා. ඒ දුෂ්කරතාවයට අපත් නොවෙන්න මම මෙතනදී සාකච්ඡා කරනවා ඇල්කිල් හේලයිඩ සංශ්ලේෂණයත්. ඇල්කිල සංශ්ලේෂණය කරන්න පුළුවන් අපට ඇල්කීන මගින්. ඇල්කීන කියන්නේ මොනවද දරුවනේ? කාබන් කාබන් ද්විත්ව බන්ධන පවතින ප්‍රභේද. ඇල්කීන හයිඩ්‍රජන් හේලයිඩ සමග ආකල්ප ප්‍රතික්‍රියාවක් ලක් වෙනවා. මෙතනදී ද්‍රව්‍ය මාධ්‍යයේ හයිඩ්‍රජන් හේලයිඩයක් එක්ක විශේෂ HBr එක ආකල්ප ලක් වුණොත් අපිට පේනවා ඇල්කීනයේ ද්විත්ව බන්ධන දායකත්වයේ කාබන් පරමාණු දෙකෙන් හයිඩ්‍රජන් වැඩි කාබන් පරමාණු හයිඩ්‍රජන්ද හයිඩ්‍රජන් අඩු කාබන් පරමාණු බ්‍රෝමින්ද ලෙස HBr නු ආකලන වෙලා ඇල්කිල් බ්‍රෝමයිඩයක් ඇති වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව අපි ඉගෙන ගන්නවා ඇත්තෙන්ම ඇල්කීන වල ප්‍රතික්‍රියාවක් ලෙස. අන්න ඒකයි මම කිව්වේ මේක සංස්කෘතිය නොදන්නා වුණත් නුගන්නුවත් ප්‍රශ්න ගැටලුවක් නැහැ කියලා. ඇයි? ඇල්කිල් ප්‍රතික්‍රියාවද ඉගෙන ගන්න නිසා. තව පුළුවන් අපට පෙරොක්සයිඩ් ඇතුළේ හයිඩ්‍රජන් හෙලයිඩ ආකලන කරන විතර HBr තන මේ HCl වගේ අකුණ පුළුවන්. එතකොට එන්නේ බ්‍රෝමින් නේ ක්ලෝරින් සම්බන්ධ වෙන්නේ. දැන් HBr පෙරොක්සයිඩ් ඇතුළේ සම්බන්ධ කරොත් කලින් ප්‍රතික්‍රියාවට වඩා මදක් වෙනස් විදිය සම්බන්ධ වෙන්නේ.
කලින් ප්‍රතික්‍රියාව සම්බන්ධ වුණේ ද්විත්ව බන්ධන හදන දායක වෙච්ච කාබන් පරමාණු දෙකෙන් හයිඩ්‍රජන් වැඩියෙන් තියෙන කාබන් පරමාණුවට හයිඩ්‍රජන්ද අඩුවෙන් තියෙන කාබන් පරමාණුවට බ්‍රෝමීන්ද විදියට ද්‍රව්‍ය මාධ්‍යයේ HBr අණු ආකලනය වෙන්නේ. හැබැයි පෙරොක්සයිඩ් මාධ්‍යයේදී මේක බදම්මදක් වෙනස් වෙන්නේ දරුවනේ ද්විත්ව බන්ධනයට ආකලනය වෙන්නේ කොහොමද? හයිඩ්‍රජන් වැඩි කාබන් පරමාණුවට බ්‍රෝමීන් හෝ අදාළ හයිඩ්‍රජන් හෙලඩිය හැලජනය අනෙක් කාබන් පරමාණුවට හයිඩ්‍රජන් විතර ආකලනය වෙනවා. මේ දෙක බ්‍රෝමීන් සම්බන්ධ කරන්න පුළුවන්. අපිට පේනවා මේ රූප රාමුවේ දක්වන එකෙන් HBr ද්‍රව්‍ය මාධ්‍ය දැම්ම සම්බන්ධ කරාම අපිට ලැබෙන්නේ ද්විතීක ඇල්කිල් හෙලඩිය. ඊළඟ එක ලැබෙන්නේ පෙරොක්සයිඩ් මාධ්‍ය සම්බන්ධ කරාම ප්‍රාථමික ඇල්කිල් හෙලඩිය. එහෙනම් ප්‍රාථමික ඇල්කිල් හෙලයිඩ් හෝ ද්විතීක ඇල්කිල් හෙලයිඩ් ඇල්කිනේ ලැබීම තීරණය වෙන්නේ අපි HBr ද්‍රව්‍ය මාධ්‍ය භාවිත කරනවාද නොසේනම් පෙරොක්සයිඩ් මාධ්‍ය භාවිත කරනවාද කියන එක පදනම් කරගෙන ඊට පස්සේ පුළුවන් ඇල්කොහොල් වලින් සංශ්ලේෂණය කරන්න. ඇල්කොහොල් කියන්නේ මොනවද දරුවනේ? ඕ ඇල්කොහොල් කියන්නේ සරලව කියනවනම් ඇල් කියන එක හයිඩ්‍රජන් පරමාණු වෙනුවට OH කාණ්ඩ සම්බන්ධ සංයෝග. සරලව කියනවනම් අපි නිවැරදිව කියනවනම් sp3 මූලකරණය පවතින කාබන් පරමාණු වලට OH කාණ්ඩ පවතින සංයෝග ඇල්කොහොල් කියන්නේ. sp3 මූලකරණය පවතින කාබන් පරමාණු වලට OH කාණ්ඩ සම්බන්ධ සංයෝග තමයි ඇල්කොහොල් කියන්නේ. මෙන්න මේ OH කාණ්ඩ වෙනුවට හැලජනයක් සම්බන්ධ කරොත් එතකොට ඇල්කිල් හෙලයිඩයක් එන්නේ. මේක අපිට පුළුවන් මේ OH කාණ්ඩ වලට හැලජන සම්බන්ධ කරන්න කොහොමද? ෆොස්ෆරස් ට්‍රයි හෙලයිඩ් සමග හෝ ෆොස්ෆරස් පෙන්ට හෙලයිඩ් සමග ඇල්කොහොල ප්‍රතික්‍රියා කිරීමෙන්. හැබැයි මේ විදිහට අපි ගන්නේ දරුවනේ ඇල්කිල් බ්‍රෝමයිඩ් සහ ඇල්කිල් ක්ලෝරයිඩ් විතරයි. අපිට ගන්න ඕන නම් ඇල්කිල් ක්ලෝරයිඩයක් අපි අදාළ ඇල්කොහොලයත් එක්ක දැන් මේ ප්‍රතික්‍රියාව වෙන රූප රාමුව දක්වන ප්‍රතික්‍රියාව වෙනම් RCH2CH2OH තියෙන්නේ. ඒ ඇල්කොහොලෙන් අපි ඇල්කිල් ක්ලෝරයිඩ් ගන්න ඕන නම් PCl3 භාවිත කරනවා. ටෝච් කාණ්ඩ වෙනුවට සම්බන්ධ වෙන මොකක්ද දරුවනේ? Cl. ඊට පස්සේ අපිට Br ගන්න සම්බන්ධ කරන්න ඕන නම් අපිට පුළුවන් PBr භාවිත කරන්න. PBr භාවිත කරාම OH කාණ්ඩ වෙනුවට සම්බන්ධ වෙන මොකද්ද? Br bromine. ඒක ලැබෙනවා ඇල්කිල් බ්‍රොමයිඩ්. ලැබෙනවා අපිට OH කාණ්ඩය. ඒ වගේම අපිට පුළුවන් පෙන්ටහෙලයිඩ් භාවිත කරන්නත්. පෙන්ටහෙලයිඩ් භාවිත කරාමදිත් වෙන්නේ අර OH කාණ්ඩය වෙනුවට හැලජන එන එක. මෙතනදිත් අපි ගන්න ඇල්කිල් ක්ලෝරයිඩ් වගේම ඇල්කිල් බ්‍රොමයිඩ්. ඇල්කිල් ක්ලෝරයිඩ් ගන්න ඕන නම් අප පාවිච්චි කරන්නේ ෆොස්ෆරස් පෙන්ටක්ලෝරයිඩ් PCl5. එතෙන්දි RCH2CH2OH වල OH වෙනුවට Cl එනවා PCl5 භාවිත කරාම. අපි RCH2CH2OH වෙනුවට Br ගන්න පුළුවන්. OH වෙනුවට Br ගන්න පුළුවන්. PBr5 භාවිත කරාම. ඒතර ෆොස්ෆරස් පෙන්ටබ්‍රොමයිඩ් භාවිත කරන්නේ. අපිට මේ වගේම කාබන් රසායන දුකක් වැදගත් වෙන ප්‍රතිකාරකයක් තමයි ලූකස් ප්‍රතිකාරක. ලූකස් ප්‍රතිකාරක කියන්නේ නිර්ජල සින් ක්ලෝරයිඩ් සහ සාන්ද්‍ර HCl. නිර්ජල සින් ක්ලෝරයිඩ් සහ සාන්ද්‍ර HCl තමයි අපි ලූකස් ප්‍රතිකාරක කියලා කියන්නේ. මේ ඇල්කොහොල යක් ලූකස් ප්‍රතිකාරකත් එක්ක ප්‍රතික්‍රියා කරොත් අපි සාමාන්‍යයෙන් පරිවර්තනයකදී ඊතලයේ උඩ ලියන්නේ නැහැ ලූකස් ප්‍රතිකාරකය කියලා. යදාල ගැටලුවට අදාළව සඳහන් කරලා නැත්නම් ප්‍රතිකාරක ලෙස අපි ලියන්නේ නිර්ජල සින් ක්ලෝරයිඩ් සහ සාන්ද්‍ර HCl ලෙස. නිර්ජල සින් ක්ලෝරයිඩ් සහ සාන්ද්‍ර HCl භාවිත කරාම අදාළ ඇල්කොහොලයේ OH වෙනුවට Cl එනවා. අපිට මේ රූප රාමුවේ වැක්කර ප්‍රතික්‍රියාවේ නම් RCH2CH2OH වල OH වෙනුවට සම්බන්ධ කරගන්න පුළුවන් Cl. නිර්ජල සින් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl භාවිත කරාම එතකොට එන්නේ RCH2CH2Cl. රූප රාමුවේ සඳහන් නොවන තවත් ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ තමයි SOCl2 එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. SOCl2 ඇල්කොහොලයක් SOCl2 එක්ක ප්‍රතික්‍රියා කරොත් ලැබෙන්නේ ඇල්කිල් ක්ලෝරයිඩ්. දැන් මේක නම් අපි ගත්ත මේ තියෙන උදාහරණ වලින් එකක් ගත්තොත් RCH2CH2OH වෙනුව ආයතන තියෙන ඇල්කොහොලයට අපි ඇල්කොහොල ඉදර භාවිත කරොත් RCH2CH2OH ඒකට SOCl2 භාවිත කරොත් ප්‍රතිකාරක ලෙස එනවා RCH2CH2Cl. අපිට ගන්න පුළුවන් ඒ විදිහට ඇල්කිල් ක්ලෝරයිඩ්. එතෙන්දී ගන්න පුළුවන් ඇල්කිල් ක්ලෝරයිඩ්. මේ ලූකස් ප්‍රතිකාරක වලින් SOCl2 වලින් ගන්න පුළුවන් අපට ඇල්කිල් ක්ලෝරයිඩ් විතරයි. ඒක විශේෂත්වය. මේ තමයි ඇල්කොහොල
එච්චයිත් එක ප්‍රතික්‍රියා කරවත් හයිඩ්‍රජන් අයඩයිඩ් එක එතකොට එනවා අයඩීන් ඕච්චුට අයඩීන් එනවා එච්චයිත් එක ප්‍රතික්‍රියා කරවත් දැන් අපි ඊට පස්සේ සලකා බලමු දරුවනේ මේ ඇල්කිල් හැලයිඩ් සිදු කරන ප්‍රතික්‍රියා ඇල්කිල් හැලයිඩ් සිදු කරන ප්‍රතික්‍රියා ගත්තාම මේ ඇල්කිල් හැලයිඩ් ප්‍රතික්‍රියාවන් කෙරෙහි බලපානවා අපි කලින් කතා කරා වගේ මේ කාබන් හැලජන් බන්ධනයේ ද්‍රවීකරණය මොකද කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ඌණතාවයක් තියෙනවා ඒක නිසා මේ කාබන් පරමාණුව බලන්නේ වෙනත් කෙනෙකුගේ ඉලෙක්ට්‍රෝන ලුගල් සහිත ඉලෙක්ට්‍රෝන අතර වැඩි සම්කාණ්ඩත්වයක සම්බන්ධ වෙන්න ඒ කියන්නේ මේ කාබන් පරමාණුවට ඇදලා ඉන්නේ ඉලෙක්ට්‍රෝන අඩු තැන් වලට කැමති කාණ්ඩ හෙවත් න්‍යූක්ලියෝෆයිල මේ න්‍යූක්ලියෝෆයිල ආවම සමහර වෙලාවට මේ හැලජන් පරමාණුව මේ CH3 සියල්ල නැහැ වෙනත් කාබන් පරම වෙනත් ඇල්කිල් හැලයිඩ් එක තියෙන පුළුවන් තවත් කාබන් පරමාණු. එතන යාපද කාබන් පරමාණුවේ හයිඩ්‍රජන් එකක් එක්ක මේ හයිඩ්‍රජන් හැලජන් හැලජනේ හයිඩ්‍රජනේ හයිඩ්‍රජන් හැලයිඩ් විතර ඉවත් වෙන්න පුළුවන්. එතන අපි එහෙම වුණාම ඉවත් වීමේ ප්‍රතික්‍රියාවට සහභාගි වෙනවා. ප්‍රබල න්‍යූක්ලියෝෆයිල් හැම වෙලේම එහෙමත් වෙනවා. ඇතැම් වෙලාවට වෙන්නේ මේ න්‍යූක්ලියෝෆයිලය ඇවිල්ලා හැලජන් පරමාණු ඉවත් වෙලා යනවා. න්‍යූක්ලියෝෆයිල සම්බන්ධ වෙනවා කවුරු වෙනවද මේ? හයිඩ්‍රජන් පරමාණු වෙනුවට එහෙනම් න්‍යූක්ලියෝෆයිලයක් සම්බන්ධ වෙනවා හයිඩ්‍රජන් පරමාණුවක් වෙනුවට කිසියම් කාණ්ඩයක් හෝ පරමාණුවක් වෙනුවට වෙනත් කාණ්ඩයක් හෝ පරමාණුවක් සම්බන්ධ ප්‍රතික්‍රියාවන්ට අපි කියනවා ආදේශ ප්‍රතික්‍රියාවන් මෙතනදී හයිඩ්‍රජන් පරමාණු වෙනුවට සම්බන්ධ වෙන්නේ කවුද න්‍යූක්ලියෝෆයිලයක් ඒකෙන් තමයි කියනවා න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන් එහෙනම් ඇල්කිල් හැලයිඩ් සිදු කරන නැඹුරුතාවයක් තියෙන ඉහළ නැඹුරුතාවයක් න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන් මේ න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන් උත් වර්ග කීපයක් තියෙන දරුවනේ මොනවද වර්ග කීපය? අත වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි තනි පියවර න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන්. ඒ වගේම පියවර දෙකේ න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන්. ඔක් මේ තනි පියවර න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන් වලදී වෙන්නේ මොකද? මෙතනදී වෙන්නේ න්‍යූක්ලියෝෆයිලයේ ඇල්කිල් හැලයිඩ්ට ආසන්න වෙලා ඇල්කිල් හැලයිඩේ හැලජන් පරමාණු සම්බන්ධ කාබන් පරමාණුට ආසන්න වෙනකොට අර හැලජන් පරමාණු සම්බන්ධ කාබන් පරමාණු ඇත්තෙන් විදුලිනතාවය අඩු වෙනවා. ඇයි මේ? ඇයි ඉලෙක්ට්‍රෝන අතර වැඩි කාණ්ඩයක් වෙනකොට කාබන් වල තියෙන ඉලෙක්ට්‍රෝන තවදුරටත් තල්ලු වෙලා යනවා. ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ බලය හින්දා හැලජන් පරමාණු විදුලිනතාවය වැඩි ඉන්නේ ඒ දෙසිතයි වැඩිපුර ඇදලා යන්නේ. ඔහොම ලඟල න්‍යූක්ලියෝෆයිලය බන්ධන හදන්න පුළුවන් තරම් ආසන්න වෙනකොට කාබන් පරමාණුව හා හැලජන් පරමාණු සම්බන්ධ කාබන් පරමාණු හා න්‍යූක්ලියෝෆයිල අතර ඇති වෙනවා බන්ධනයක්. ඒ වෙනකොටම කාබන් පරමාණුවේ හැලජන් පරමාණු අතර තියෙන බන්ධන යුගලය බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය හැලජන් පරමාණු ලබාගෙන යුගලම ලබාගෙන කාබන් හැලජන් බන්ධනේ බිඳ වැටිලා හේලයිඩ් අයනක දහස් වෙනවා. මන් න්‍යූක්ලියෝෆයිල් තනි පියවරයි. න්‍යූක්ලියෝෆයිල සම්බන්ධ වෙනකොටම හැලජන් පරමාණු හේලයිඩ් එකකට ගලවලා යනවා. තනි පියවරයි. මෙතනදි දරුවනේ එකවර ප්‍රභේද දෙකක් ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. ඇත්තෙන්ම අණු දෙකක් සහභාගී වෙනවා. න්‍යූක්ලියෝෆයිල සහභාගී වෙනවා, ඇල්කිල් හැලයිඩ් සම්බන්ධ වෙනවා එකවර. ඒකින් ද අපිට තව නමක් කියනවා මේකට SN දෙක වර්ග. නැත්නම් SN 2 type ප්‍රතික්‍රියාවන්. 2 type SN දෙක වර්ග ප්‍රතික්‍රියාවන් කියලා කියනවා. Nucleophilic substitution by molecular reactions. Nucleophilic substitution by molecular reactions. මේ by molecular දෙකක් සහභාගී වෙන තමයි nucleophilic substitution කියන තේනුවෙන් තමයි SN දාන්නේ. By molecular කියන තේනුවෙන් තමයි දෙකක් දාන්නේ. මේ සිදු කරන දරුවනේ ඇත්තෙන්ම ප්‍රාථමික ඇල්කිල් හැලයිඩ. ඔය ප්‍රාථමික ඇල්කිල් හැලයිඩේදී කාබන් හැලජන් බන්ධනය ඇල්කිල් හැලයිඩ් විතරක් තියෙනකොට කැඩලා යන්නේ නැහැ. න්‍යූක්ලියෝෆයිලයක් සම්බන්ධ වුණොත් තමයි කැඩලා යන්නේ. ඒකෙන් තමයි මේ තනි පියවරෙන් වෙන්නේ තනි පියවර න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව කියලා කියනවා මට. තව වර්ගයේ දෙපි පියවර දෙකේ න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන්. මෙතනදී මේ සඳහා සහභාගී වෙන්නේ කලින් එකේ නම් ප්‍රාථමික ඇල්කිල් හැලයිඩ්නේ. මේ සඳහා සහභාගී වෙන්නේ ද්විතීයික ඇල්කිල් හැලයිඩ්. තෘතීයික ඇල්කිල් හැලයිඩ්. මේ සඳහා වන් තෘතීයික ඇල්කිල් හැලයිඩ්. තෘතීයික ඇල්කිල් හැලයිඩ් වලදී ආර් කාණ්ඩ තුනේ කියන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ. මේ නිසා කාබන් හැලජන් බන්ධනය
ගත්තාම කාබන් පරමාණුවේ විදුලිය තීව්‍රතාවය තරමක් අඩු වෙලා තියෙන්නේ ඇල්කිල් කාණ්ඩව තල්ලු කිරීම නිසා. මේ නිසා මොකද වෙන්නේ නියුක්ලියෝෆයිලයක් තිබුණත් නැතත් ජලීය ද්‍රාවණයකදී විය හැකි සිද්ධියක් තමයි කාබන් හැලජන බන්ධනය කැරලා ගිහිල්ලා නියුක්ලියෝෆයිලයක් තිබුණත් නැතත් කාබන් හැලජන බන්ධනය කැරලා ගිහිල්ලා හේලයිඩ් දැන නිදහස් වෙලා තෘතික කාබකට ඇනේ හදනවා. තවත් මේකට හේතුවක් තමයි ප්‍රාථමික ඇල්කිල් හේලයිඩෙන් හැලජන පරමාණු හේලයිඩ් දැන කිදුව කැරලා ගියොත් හැදෙන්නේ ගෙල ගොත් හැදෙන්නේ ප්‍රාථමික ඇල්කිල් හේලයිඩෙන් ප්‍රාථමික කාබකට ඇනේ. ප්‍රාථමික කාබකට ඇනේ ස්ථායීතාවය අඩුයි. හැබැයි තෘතික ඇල්කිල් හේලයිඩෙන් දරුවනේ කාබන් හැලජන බන්ධනයේ බිඳ වැටිලා හේලයිඩ් දැන කිදුව නිදහස් වුණාට පස්සේ හැදෙන තෘතික කාබකට ඇනේ ඊට වඩා ස්ථායීතාවෙන් තයිහලයි. මේ නිසා මේ තුති කාවකට යන හැදෙනවා නියුක්ලියෝෆයිල් තිබුණ නැතත් ඔන්න පළමු පියවරදී වෙන්නේ සිද්ධිය. මේකට නියුක්ලියෝෆයිල් තිබීම අවශ්‍යද? අත්‍යවශ්‍යද? අත්‍යවශ්‍ය නැහැ. දැන් ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ් නියුක්ලියෝෆිල් කාදේශ ප්‍රතික්‍රියාව සිදු කරන්න නම් නියුක්ලියෝෆයිල් තිබීම අත්‍යවශ්‍යයි. මේ තුති ඇල්කිල් හේලයිඩ් නියුක්ලියෝෆිල් කාදේශ ප්‍රතික්‍රියාව වලින් තුතික කාබකට යන ඇති කරන්න නියුක්ලියෝෆයිල් පැවතීම අත්‍යවශ්‍ය නැහැ. ප්‍රථම පියවරදී කරනවා. මාධ්‍ය නියුක්ලියෝෆයිල් තිබුණොත් මේ තෘතික කාබකට යන තියෙන මාධ්‍යයේ තුල නියුක්ලියෝෆයිල් තිබුණොත් දෙවෙනි පියවර සිදු කරනවා. එතකොට මොකද වෙන්නේ? අර සෑදෙන තෘතික කාබකට යන වෙත නියුක්ලියෝෆයිල් ඇදිලා එනවා. ආකර්ෂණය වෙලා එනවා. ඇයි? නියුක්ලියෝෆයිල් කියන්නේ ඉලෙක්ට්‍රෝන ආත වැඩි කාණ්ඩ. ඍණ ආරෝපිත කාණ්ඩ ධන ආරෝපිත ස්ථාන හොයාගෙන යන්නේ. විජාතීය ආරෝපණ අතර ආකර්ෂණ තියෙන්නේ. එතකොට නියුක්ලියෝෆයිල් ආකර්ෂණය වෙනකොට දරුවනේ අර තෘතික කාබකට යනට ආකර්ෂණය වෙලා නියුක්ලියෝෆයිලේ තිබෙන ඉලෙක්ට්‍රෝන යුගලක් 10ක කරලා කාටද? තෘතික කාබකට යනට කාබන් පරමාණු නියුක්ලියෝෆයිල් අතර බන්ධනයක් හට ගන්නවා. දෙවන පියවර වෙන්නේ. දැන් මෙතනදී දරුවනේ එක්වරකට සහභාගී වෙන්නේ එක පියවරකට එක ප්‍රතික්‍රියාවක්. ප්‍රථම පියවරට ඇල්කිල් හේලයිඩ් සම්බන්ධ වෙලා නියුක්ලියෝෆයිල් තිබුණ නැතත් තෘතික කාබකට යනවද නෝ. ඊළඟ පියවරේ නියුක්ලියෝෆයිල් ඇවිල්ලා තෘතික කාබකට සම්බන්ධ වෙනවා. ඒකෙන් දා එකවරකට සහභාගී වෙන එක ප්‍රතික්‍රියාවක් නිසා මේවට කියනවා SN එක වර්ගය නැත්නම් SN 2 type reactions nucleophilic substitution unimolecular reactions. nucleophilic substitution කියන දේ නෙවෙයි SN දාන්නේ. unimolecular කියන තැන මත තමයි අපි එක දාන්නේ SN 1 type reactions. ඉතින් මේ වර්ග දෙකේම nucleophilic ආදර්ශ ප්‍රතික්‍රියාවන්ට දරුවනේ සහභාගී වෙන්න පුළුවන් නියුක්ලියෝෆයිල් අතර OH කාණ්ඩ සයනයිඩ් අයන ඒ වගේම RO කාණ්ඩ RC තිත්තබන්ධන C කාණ්ඩ ඇල්කනයිඩ් කාණ්ඩ ඇල්කොක්සි කාණ්ඩ සයනයිඩ් කාණ්ඩ OH කාණ්ඩ වගේ ක්‍රියා කරන පුළුවන් මේ නියුක්ලියෝෆයිල් දෙන්න මේ දෙකටම. එනකොට පේනවා නියුක්ලියෝෆිලික ආදර්ශ ප්‍රතික්‍රියාවන් දරුවනේ වර්ග දෙකයි එකක් තනි පියවර නියුක්ලියෝෆිලික ආදර්ශ ප්‍රතික්‍රියාවන් හේවත් SN 2 type SN 2 type nucleophilic substitution reactions නැත්නම් SN 2 වර්ග නියුක්ලියෝෆිලික ආදර්ශ ප්‍රතික්‍රියාවන් ඒවා සහභාගී වෙන්නේ ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ් අනිත් එක දෙපියවර නියුක්ලියෝෆිලික ආදර්ශ ප්‍රතික්‍රියාවන් ඒවට සහභාගී වෙන්නේ ඒකට අපි කියනවා SN 1 type nucleophilic substitution reactions නැත්නම් SN 1 වර්ග නියුක්ලියෝෆිලික ආදර්ශ ප්‍රතික්‍රියාවන් ඒවට සහභාගී වෙන්නේ තෘතික ඇල්කිල් හේලයිඩ් දෙතික ඇල්කිල් හේලයිඩ් සහභාගී වෙන්නේ මොන වර්ගයේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලටද? ඔව්. මේ ප්‍රශ්නයක් දරුවෝ. මම මෙතනදි විස්තර කරේ ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ් සහභාගී වෙන්නේ තනි පියවර නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන්ට බවත් තෘතික ඇල්කිල් හේලයිඩ් සහභාගී වෙන්නේ පියවර දෙකේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන්ට බවත්. දැන් ද්විතීක ඇල්කිල් හේලයිඩ් ප්‍රාථමිකත් නෙමෙයි තෘතිකත් නෙමෙයි ද්විතීක ඇල්කිල් හේලයිඩ්. ද්විතීක ඇල්කිල් හේලයිඩ් මේ ප්‍රතික්‍රියා වර්ග දෙකෙන් කුමන වර්ගයට යොමු වෙනවද කියන එක තීරණය වෙන්නේ ප්‍රතික්‍රියා තත්ත්ව මත. නියුක්ලියෝෆිල් ෆයිල ඉතාම අධික සාන්ද්‍රණයකින් තියෙන අවස්ථාවකදී මේක තනි පියවර නියුක්ලියෝෆිලික ආදර්ශ ප්‍රතික්‍රියාවකට යොමු වෙීමේ නඹුරුතාවයක් තියෙනවා. ඒ වගේම නියුක්ලියෝෆයිල අඩු අවස්ථාවක ගාක් අඩු අවස්ථාවකදී හැබැයි අපි පිටතින් ශක්තිය දීපු අවස්ථාවකදී කියන්නේ තාප කරපු අවස්ථාවකදී තාප ශක්තියම සපයපු අවස්ථාවකදී එතකොට නියුක්ලියෝෆයිල අඩුයි. නියුක්ලියෝෆයිල් සර්කිල් හේලයිඩ් ගැටීමේ සම්භාවිතාවය අඩුයි සාන්ද්‍ර අඩු වුණාම එතකොට යන්න පුළුවන් පියවර දෙකේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවකට. එහෙනම් අපිට ඒ ප්‍රතිකාරක තත්ත්ව නොදැන කලින් පූර්ව නිගමනයකට එන්න බෑ.
ද්විතීයික ඇල්කිල් හැලයිඩ් සිදු කරන්නේ තනි පියවර නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව කරද නැත්නම් පියවර දෙකේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවද කියන එක. මොකද මේ අතර මේ තත්ත්වයක් තියෙන්නේ. මොකද ප්‍රාථමික කාබකටායනයට සහ ද්විතීයික තෘතීයික කාබකටායනයකට වඩා අතරමැදි ස්ථායීතාවයක් තමයි තියෙන දරුවනේ කොමකටද? ද්විතීයික කාබකටායනයකට. අපි ඊළඟට බලමු මේ සඳහා දායක වෙන මේ කාබකටායන ස්ථායීතාවයන් පිළිබඳව. රූපරාමෙන් පේනවා දගන්න පුළුවන් කාබකටායන ස්ථායීතාවය. දැන් ප්‍රාථමික කාබකටායනයකට සාපේක්ෂකව ද්විතීයික කාබකටායනයක් දැන් CH3 කාණ්ඩ එකක් සහභාගී වෙච්චා තියෙන එක ප්‍රාථමික කාබකටායනය. ධන ආරෝපණය සම්බන්ධ කාබන් පරමාණුවට ධන ආරෝපණය වද කාබන් පරමාණුට CH3 කාණ්ඩ එක නම් එක ප්‍රාථමික කාබකටායනයක්. ධන ආරෝපණය වද කාබන් පරමාණුවට CH3 කාණ්ඩ දෙක නම් එක ද්විතීයික කාබකටායනයක්. විදියට සංකල්පන පුළුවන් එක. ධනාරෝපණය පවතින කාබන් පරමාණු සියත්‍රි කාණ්ඩ තුනක් තියෙනවා නම් අපි වර්ග කරන්න පුළුවන් ත්‍විතීයික කාබකටායනයක් විදියට. දැන් බැලුවොත් සියත්‍රි කාණ්ඩ එකක් තියෙන ප්‍රාථමික කාබකටායනයට වඩා සියත්‍රි කාණ්ඩ දෙකක් සම්බන්ධ ද්විතීයික කාබකටායන ස්ථායීතාවයෙන් වැඩි. ඊට වඩා වැඩි ත්‍විතීයික කාබකටායනය. මේ ඔක්කොම වඩා ස්ථායීතාවයෙන් අඩුයි ප්‍රාථමික කාබකටායන තුර ස්ථායීතාවයෙන් අඩුයි. අර මෙතිල් කාබකටායනය සියත්‍රි කාණ්ඩ එකක්වත් නොඇති. ස්ථායීතාවයෙන් අඩුයි. මේ ස්ථායීතාව වැඩි වෙන්න හේතුව ආර් කාණ්ඩ තියෙනකොට මේ ධන ආරෝපණය අපි කියනවා විස්ථානගත වීමේ හැකියාවක් තියෙනවා කියලා. ධන ආරෝපණය විස්ථානගත වීමේ හැකියාව වැඩි වෙනකොට ආර් කාණ්ඩ වැඩි වෙනකොට කාබකටායනයේ ධන ආරෝපණය පවතින කාබන් පරමාණු සම්බන්ධ ඇල්කිල් කාණ්ඩ වැඩි වෙනකොට ධන ආරෝපණය විස්ථානගත වීමේ හැකියාව වැඩි වෙනවා. ධන ආරෝපණය විස්ථානගත වීමේ හැකියාව වැඩි වෙනකොට කාබකටායන ස්ථායීතාවය වැඩි වෙනවා. අපිට මේ කාබකටායන ස්ථායීතාවය අනුත් භාවිතා කරන්න පුළුවන් ප්‍රාථමික ඇල්කිල් හැලයිඩ් තනි පියවර නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවට සහභාගී වීමටත් ත්‍විතීයික කාබකටායන ත්‍විතීයික ඇල්කිල් හැලයිඩ් පියවර දෙකේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවට සහභාගී වීමටත්. මොකද ප්‍රාථමික කාබකටායනයක් ස්ථායීතාවයෙන් අඩු නිසා ජලයට දැම්මට ප්‍රාථමික ඇල්කිල් හැලයිඩක් ප්‍රාථමික කාබකටායනයක් ලබා දෙන්නේ නැහැ. එහෙත් ත්‍විතීයික ඇල්කිල් හැලයිඩ ජලයට විදදී ජලයේදී සාධන තුතී කාබකටායන ස්ථායීතාවයෙන් වැඩි නිසා ස්ථායීතාවෙන් ඉහළ ස්ථායීතාවයක් පවතින නිසා තුතීක කාබකටා තුතීක ඇල්කිල් හැලයිඩෙන් තුතීක කාබකටායන සෑදීමේ නැඹුරුතාවය වැඩි. මේ නිසා තුතීක ඇල්කිල් හැලයිඩ පියවර දෙකේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව ලක්වීම හැකියාව වැඩි. අපි ඊට පස්සේ බලමු දරුවනේ මේ ප්‍රතික්‍රියා හඳා උදාහරණ. ඇල්කිල් හැලයිඩ් න්‍යූක්ලියෝෆයිල් සපෙන් ප්‍රබේදත් එක්ක න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව සිදු කරනවා කියලා මේ වල දන්නවා. මේ වගේ න්‍යූක්ලියෝෆිලික න්‍යූක්ලියෝෆයිල් සපෙන් ප්‍රබේදයක් තමයි අපි ගත්තොත් ප්‍රබල බාෂ්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සපෙන් ප්‍රබේද. එතකොට ප්‍රබල බාෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? ඇල්කිල් හැලයිඩෙන් එන්න පුළුවන් අදාළ ඇල්කොහොලය. මේ දුවල පුතාලට කියන්න පුළුවන්ද ඇල්කිල් හැලයිඩ් පළම පියවරයක් කරන ඇල්කිල් හැලයිඩ් NaOH එක ප්‍රතික්‍රියා කරලා RCH2CH2OH ලබා දෙද්දී න්‍යූක්ලියෝෆයිලස ක්‍රියා කරන ප්‍රවේදය කුමක්ද කියලා? හයිඩ්‍රොක්සිල් අයනය. ඔව්. ඉවරදි මෙතෙන්දී න්‍යූක්ලියෝෆයිල ක්‍රියාත්මක වෙන්නේ හයිඩ්‍රොක්සිල් අයනය OH කාණ්ඩය. ඊරසබ් බැලුවොත් එතෙන්දී ප්‍රතික්‍රියාවේ දැත්තම ලැබෙන්නේ ඇල්කිල් හැලයිඩ් ජලීය KOH ජලීය NaOH වගේ වත් ප්‍රතික්‍රියා කරලා ඇල්කොහොලය. ජලීය අවස්ථාවේදී න්‍යූක්ලියෝෆයිල් ක්‍රියාත්මක වෙන්නේ එතෙන්දී කොහොමද? OH කාණ්ඩය OH 9 නේ. සාන්ද්‍ර ඇමෝනියාත් එක්ක මෙතෙන්දී ඇත්තම සාන්ද්‍ර ඇමෝනියා සමග තාප කිරීමක් අවශ්‍ය වෙනවා. මෙතෙන්දී ඇමෝනියා වල නයිට්‍රජන් ඔත ඉලෙක්ට්‍රෝන ගණිතය වැඩි. අභෝ පාඩමක කතා කරලා තියෙනවා. ඒක සැටරක ලකුත් තියෙනවා. NH3 අණුවේ නයිට්‍රජන් විදුලින් තමයි වැඩි නිසා ඉලෙක්ට්‍රෝන නැඹුරුතාවය තියෙන නයිට්‍රජන් ඇතර. එතකොට මේ න්‍යූක්ලියෝෆයිල් ක්‍රියාත්මක වෙන පුළුවන් ඇමෝනියා අණුවට. මේ ඇමෝනියා අණුවේ නයිට්‍රජන් පරමාණුවට ක්‍රියාත්මක වෙලා න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් සිදු කරමින් අවසානයේ ලැබෙනවා ප්‍රාථමික ඇමීනයක්. R මේ ප්‍රතික්‍රියාවෙන් දැන් RCH2CH2X සාන්ද්‍ර ඇමෝනියාත් සමග තාප කරොත් දරුවනේ ලැබෙන්නේ R
CH2CH2NH2 තව අපි ගත්තොත් මේ විදිහට ලැබෙන ප්‍රාථමික ඇමීනය මොකද නයිට්‍රජන්ට ආර්කාන්ඩ් එක නම් ඇල්කිල් කාන්ඩ් එක නම් සම්බන්ධ වෙලා තියෙන්නේ අපි ඒකට කියන ප්‍රාථමික ඇමීනය ප්‍රාථමික ඇමීනය ලැබෙන්නේ ප්‍රාථමික ඇමීනය ගත්තහමත් ප්‍රාථමික ඇමීනේත් නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන අතර වැඩි එහෙනම් ප්‍රාථමික ඇමීනේ නයිට්‍රජන්ට පුළුවන් ක්‍රියාත්මක වෙන මොකක් විදියට දරවන්නේ න්‍යූක්ලියෝෆයිලයක් විදියට සරලව ගත්තොත් මේ ප්‍රාථමික ඇමීනේටම පුළුවන් න්‍යූක්ලියෝෆයිලයක් විදියට ක්‍රියාත්මක වෙන්න මේ නිසා ප්‍රාථමික ඇමීනේට පුළුවන් දරවන්නේ සහභාගී වෙන කවුරුත් එක්කද ඇල්කිල් හැලයිඩත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. ඒ ප්‍රතික්‍රියා කරාම නැවත වරක් ප්‍රාථමික ඇමීනේ NH2 කාණ්ඩයේ නයිට්‍රජන් පරමාණුවකට පරමාණුවට හයිඩ්‍රජන් පරමාණුවක් වෙනුවට සහභාගී වෙන ඇල්කිල් කාණ්ඩයක්. එතකොට එන්නේ දරවන්නේ ද්විතීක ඇමීනයක් ඒතොල ලැබෙන්නේ. මේ ප්‍රතික්‍රියාව මෙතනින් එහාටත් වෙන්න පුළුවන්. මේ ද්විතීක ඇමීනේ ගත්තාම ද්විතීක ඇමීනේ නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන අතර වැඩි. නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන අතර වැඩි වුණාම මොකද දරවන්නේ තියෙන්නේ? නැවතර ද්විතීක ඇමීනේත් පුළුවන්. ඩක් පුළුවන් නියුක්ලියෝෆයිලයක විතර ක්‍රියාත්මක වෙන්න. ක්‍රියාත්මක වෙමින් එතනදී ලැබෙන ද්විතීක ඇමීනයක් රූප රාමන සඳහන් වෙන්නේ නැහැ. ද්විතීක ඇමීනයක් දක්වා යන්න පුළුවන්. තව අපට ගත පුළුවන් ඇල්කොක්සි අනයනත් න්‍යූක්ලියෝෆයිලයක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි මෙතන සෝඩියම් ඇල්කොක්සයිඩ් වාචන RONA RONA අයනීකරණය වෙලා RO- ඇති වෙනවා. මේ RO- ට පුළුවන් දරුවනේ වාක්‍ය ක්‍රියාත්මක වෙන්නද? න්‍යූක්ලියෝෆයිලයක් විතර ක්‍රියාත්මක වෙන්න. න්‍යූක්ලියෝෆයිලයක් විතර ක්‍රියාත්මක වෙමින් කුමක් කරන්නද? ඇල්කිල් හැලයිඩ් හැලජන් පරමාණුව වෙනුවට සම්බන්ධ වෙන බං RO- කාණ්ඩයට. එතකොට හයිඩ්‍රජන් පරමාණු වෙනුවට RO- කාණ්ඩ සම්බන්ධ වුණාම මෙතනදී නම් RCH2CH2X වල X වෙනුවට RO- කාණ්ඩ සම්බන්ධ වෙන්නේ. එතකොට එනවා RCH2CH2OR මේ සංයෝගය කොහොමද? ඊතර්ගෙන් සංයෝගය වෙනවා. එහෙනම් සෝඩියම් ඇල්කොක්සයිඩ් සමග ඇල්කිල් හැලයිඩ් ප්‍රතික්‍රියාවෙන් ලැබෙනවා මොකද්ද? ඊතර්. මෙතනදී ප්‍රබල න්‍යූක්ලියෝෆයිලයක ක්‍රියාත්මක වෙනවා ඇල්කොක්සි අනයනය RO- අයනය. මේ වගේම ඇල්කිල් හැලයිඩ් තවත් න්‍යූක්ලියෝෆිලික ප්‍රතික්‍රියාවක් සහභාගි වෙනවා KCN සමග. KCN NaCN වගේ සයනයිඩ් ලෝහ සයනයිඩ් සමග. මේ ලෝහ සයනයිඩ් වලදී සයනයිඩ් අයනයට පුළුවන් න්‍යූක්ලියෝෆිලික විදිහට ක්‍රියාත්මක වෙන්න. ඇයි? සයනයිඩ් අයනේ කාබන් මත තියෙනවා ඍණ ආරෝපණ. කාබන් මත ඍණ ආරෝපණ. එතකොට සයනයිඩ් අයන පුළුවන් මොකක් වෙන්නද? ඈ? න්‍යූක්ලියෝෆිලික ක්‍රියාත්මක වෙලා න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවට සහභාගි වෙන්න. මතක තියාගන්න දරුවනේ සයනයිඩ් අයනේ ඍණ ආරෝපණය පවතින අය අපි සලකන්නේ කාබන් මත. ඒක නිසා මේ සයනයිඩ් අයන න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවට සහභාගි වෙනකොට ඇල්කිල් හැලයිඩත් සමග කාබන් පරමාණුවෙන් තමයි ඇල්කිල් හැලයිඩ් හැලජනේ සම්බන්ධව ඇතිවෙච්ච කාබන් පරමාණුවට සම්බන්ධ වෙන්නේ. මොකද සයනයිඩ් අයනේදී ඒක සෙට් වෙනකල් තියෙනවා කාබන් මතත් නයිට්‍රජන් මතත් කියන දෙකම මත. හැබැයි ඍණ ආරෝපණය පවතින්නේ කාබන් මත. ඒක නිසා ඇල්කිල් හැලයිඩ් හැලජන සම්බන්ධ කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන අතර අඩුයිනේ. ඉලෙක්ට්‍රෝන අතර අඩුවෙන් පවතින කාබන් පරමාණුට ආකර්ෂණය වෙන්නේ මේ ඍණ ආරෝපණය පවතින කාබන් පරමාණු තමයි දිශානත වෙන්නේ සයනයිඩ් අයනේ. කාබන් පරමාණු දිශානත වෙන්නේ එතනට. එතකොට නව කාබන් බන්ධනයක් ඇති වෙනවා. හැලජන සම්බන්ධ කාබන් පරමාණුවයි සයනයිඩ් අයනේ තියෙන කාබන් පරමාණුව අතර නව කාබන් බන්ධනයක් හට ගන්නවා. මෙතන මේවා බොහෝ වෙලාවට විභාග ප්‍රශ්නවල යාන්ත්‍ර ප්‍රශ්නවලදීම න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වර්ග දෙක විස්තර කරා. ඒ වර්ග දෙකේ න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා යාන්ත්‍ර අහන්න පුළුවන්. දැන් මම පොදුවේ NU කියලා ගත්ත න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා පැහැදිලි කරේ. මෙතනදී සයනයිඩ් සමග ප්‍රතික්‍රියා වහන්න. එතකොට සයනයිඩ් අයනේ සම්බන්ධ වෙන්නේ. ඒතර බහුවර්ණ ගැටළු වලදීම මෙතනදී සයනයිඩ් අයනය සම්බන්ධ කරලා තියෙන MCQ උත්තරවලදී සමහරවල් නයිට්‍රජන් වලින්. නයිට්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝන වල සපයන පෙන්නලා ඉතලයකින් කාබන් වලින් සම්බන්ධ වෙච්ච ප්‍රතිඵලය වෙන්නනවා. ඒ වගේ සිසු දරුවා නොමගේ ගිහිල්ලා වැරදි උත්තරයකට යමු වීමේට යොමු කරපු උත්තර තියෙනවා. අපි නිවැරදිවම නියමාකාරයෙන් අවබෝධයක් තියෙනවා නම් අප ඒ වගේ නොමග යන උත්තර වලට යමු වෙන්නේ නැහැ. එතකොට සයනයිඩ් අයනේ කාබන් පරමාණුවෙන් තමයි සම්බන්ධ වෙන්නේ
හයිඩ්‍රජන් සම්බන්ධ කාබන් පරමාණුවට ඇල්කිල් හැලයිඩ්. ඒ වගේම තව සෝඩියම් ඇල්කනයිඩ් අපි කලින් ගණගෙන තියෙනවා. ඇල්කයින වල සිත් බන්ධන හදන දායකච කාබන් පරමාණුවට සම්බන්ධ හයිඩ්‍රජන් වලට H+ ලෙස නිදහස් වීමේ හැකියාවක් තියෙන සුළු හැකියාවක්. ඒ හයිඩ්‍රජන් වලට කියන අපි ආම්ලික හයිඩ්‍රජන් නැත්නම් සක්‍රීය හයිඩ්‍රජන් තවත් විදිහකට කියනවනම් ඇල්කයිනේ sp මුහුම්කරණය පවතින sp මුහුම්කරණය පවතින කාබන් පරමාණු වලට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු H+ නිදහස් වීමේ හැකියාවක් තියෙනවා. මොකද sp මුහුම්කරණය පවතින කාබන් පරමාණුක විද්‍යුත්ිනතාවය වැඩි sp2 මුහුම්කරණය පවතින සහ sp3 මුහුම්කරණය පවතින කාබන් පරමාණුකට වඩා. මේක නිසා මේ හයිඩ්‍රජන් පරමාණුවක් නිදහස් වෙලා මේ ධනයන නිදහස් වීමේ හැකියාවක් තියෙන sp මුහුම්කරණය පවතින කාබන් පරමාණුකට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණුවක් sp මුහුම්කරණය පවතින කාබන් පරමාණුකට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු H+ නිදහස් වෙන්න පුළුවන්. මෙතනට සෝඩියම් ලෝහය ආවොත් මොකද වෙන්නේ? සෝඩියම් ලෝහය ආදේශ වෙනවා මේ හයිඩ්‍රජන් පරමාණු වෙනුවට. ඇත්තෙන්ම H2 නිදහස් කරමින් සෝඩියම් ඇල්කනයිඩ් ලබා දෙනවා. සෝඩියම් ඇල්කනයිඩ් ගත්තාම නැවත වරක් සෝඩියම් ලවණ අපි දන්නවා දරුවනේ ජලය ඉතා හොඳින් ද්‍රාව්‍යයි. හොඳට අයනි කරලා තියෙන්නේ. ඔය සෝඩියම් කියන්නේ විද්‍යුත්ිනතාවය ඉතා අඩු විද්‍යුත් ධන මූලද්‍රව්‍යයක්. අනිත් එක පලන කාණ්ඩයේ ලෝහ සාධන සංයෝග ජලය ඉතා හොඳින් ද්‍රාව්‍යයි. මේ විදිහට සෝඩියම් ඇල්කනයිඩ් බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. සෝඩියම් ධන අයන වලටයි ඇල්කනයිඩ් ත්‍රිණ අයන වලටයි මෙතන දිනම් RC ත්‍රිත්ව බන්ධනයක් CNA සංයෝගය කැඩෙන්න පුළුවන්. RC ත්‍රිත්ව බන්ධනයක් C ඍණ අයනටයි සෝඩියම් ධන අයනටයි මේ විදිහට සෑදෙන ඇල්කනයිඩ් අයන වලට පුළුවන් න්යූක්ලියෝෆයිල් ද්‍රව්‍යාත්මක වෙන්න. එතකොට ඇල්කිල් හැලයිඩේ හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණුව වෙනුවට සම්බන්ධ වෙන්න පුළුවන් කාටද දරුවනේ? මේ ත්‍රිත්ව බන්ධනය හදන්න දායක වෙච්ච කාබන් පරමාණු දෙකෙන් සෝඩියම් සම්බන්ධ වෙච්ච කාබන් පරමාණුවට. ඇත්තටම සෝඩියම් ඇල්කනයිඩ් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේක න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. මේ ප්‍රතික්‍රියාවේ ඒ කලින් ප්‍රතික්‍රියාවේ විශේෂත් දෙකක් තියෙනවා. කලින් මම කතා කරන්නේ සයනයිඩ් සම්බන්ධ වෙන ප්‍රතික්‍රියාව. RCH2CH2XL ට සයනයිඩ් සම්බන්ධ වෙන එක. එතෙන්ද සයනයිඩ් සම්බන්ධ වෙනවා කියන්නේ කාබන් පරමාණු එකක් නේද වැඩි උනේ. එහෙනම් හයිඩ්‍රජන් පරමාණු ගන්නට හරියන සයනයිඩ් සම්බන්ධ කරන්න බෑ. දැන් හයිඩ්‍රජන් පරමාණු එකක් තියෙන උදාහරණය පස්වෙනි ප්‍රතික්‍රියාවේ දක්වලා තියෙන්නේ. හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වුණා නම් සයනයිඩ් අයන දෙකක් සම්බන්ධ කරනවා. කාබන් දෙකක් වැඩි කරනවා. මෙතන තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු එකයි. ඇල්කිල් හැලයිඩ් තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු එකයි. ඒ වෙනුවට සම්බන්ධ වෙන පුළුවන් සයනයිඩ් අයන එකයි. සයනයිඩ් අයන එකක් සම්බන්ධ වුණාම කාබන් පරමාණු වැඩි වෙන්නේ එකකින්. එහෙනම් කලින් පස්වෙනි ප්‍රතික්‍රියාවේ කතා කරපු අපි KCN එක ඇල්කිල් හැලයිඩ් කරන ප්‍රතික්‍රියාව භාවිත කරත හැකි කාබන් පරමාණුවකින් වැඩි කරගන්න. දැන් ඊට පස්සේ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියාවේ ඉදිරියට භාවිත කරපු සෝඩියම් ඇල්කනයිඩ් සම්බන්ධ ප්‍රතික්‍රියාව අපිට භාවිත කරන්න පුළුවන් දරුවනේ අපේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි කාබන් පරමාණු ගන්න වැඩි කරගන්න. ඇයි? කාබන් පරමාණු තුනක් තියෙන ඇල්ක සෝඩියම් ඇල්කනයිඩ් භාවිත කරොත් කාබන් පරමාණු තුනකින් ඇල්කිල් හැලයිඩ් කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි වෙනවා. අපිට අවශ්‍ය පරිදි වැඩි කරගන්න. දෙකක් තියෙන නම් දෙකක්. එකක් බෑ හැබැයි වැඩි කරගන්න. ඇල්කනයිඩ් එකක් හදන්න නෑනේ කාබන් පරමාණු එකකින්. එකක් නම් සයන්ඩන්. එහෙනම් මේ කතා කරපු දෙකම කාබන් පරමාණු වැඩි කරගන්න පුළුවන් ඒවා. හැබැයි අපේ අවශ්‍යතාවය හැටියට අපිට ගැළපෙන පරිදි තුනකට වඩා විශේෂයෙන් වැඩි කරගන්න අවශ්‍ය නම් යන්න වෙන්නේ සෝඩියම් ඇල්කනයිඩ් ඇල්කනයිඩ් ප්‍රතික්‍රියාවට එකවකින් වැඩි කරගන්න ඕ එකක් පමණක් වැඩි කරගන්න ඕන නම් යන්න වෙනවා අපිට සයනයිඩ් ප්‍රතික්‍රියාවට. ඉතින් මේ පරිවර්තන ගැටලු වල ලිංගුවක් වැදගත්. අපිට පරිවර්තන ගැටලු දුන්නාම බොහෝ වෙලාවට දරුවන් එතන අතරමං වෙනවා කුමක්ද කරන්න කියලා. අපි පරිවර්තන ගැටලුවකදී පරීක්ෂා කරලා බලන්න ඕනේ ක්‍රියාකාරී කාරණා වෙලා තියෙන කුමක්ද අපෙන් ස්වයං ඇසියුතු ප්‍රශ්න. කාබන් පරමාණු ගන්න කුමක්ද වෙලා තියෙන්නේ? ප්‍රතිඵල වල තියෙන ප්‍රතික්‍රියාවක තියෙන ප්‍රතිඵල තියෙනවා. කාබන් ගන්න වැඩි වෙලාද? කාබන් ගන්න කීයකින් වැඩිලා තියෙන්නේ? එකකින්ද එක බැගින්ද නැත්නම් එකපාරට දෙක තුනක්ද? එකක් හෝ එක බැගින් වැඩි වෙලා නම් බොහෝ වෙලාවට සයනයිඩ් හරහා යන ප්‍රතික්‍රියාවක් විය හැකි. තවත් ඒවා තියෙනවා වගේ කතා කරන්න පුළුවන් මේවා. කාබන් වල එකවර කීපයකින් වැඩි වෙලා නම් කාබන් පරමාණු. එතකොට බොහෝ විට සෝඩියම් ඇල්කනයිඩයක් හරහා යන ප්‍රතික්‍රියාවක් විය හැකි. ඊළඟට බලන්න ඕනේ එතෙන්දි පරීක්ෂා කරලා ඊළඟට හදන ඵලය මේ ඇල්කයිඩකින් හදන්න පුළුවන් එකක්ද? ඇල්කයිඩ ප්‍රතික්‍රියාව වලද අවබෝධය ඕනේ. ඉතින් මේ විදිහට අපි අපේම ස්වයන් ප්‍රශ්න අසා ගන්නකොට ඊබේම පරිවර්තන ගැටලුව අපේ හිතට අදාළ පිළිතුර අපේ හිතේ ඇඳලා ගිහින් ඉවරයි. මොකද විභාගයට සූදානම් වෙන දූ දරුවන්ට මාස කීපයක් තව තියෙන්නේ. මම හිතන්නේ
සිද්ධාන්ත කොටස් විතරක් නිකන් කියා දෙනවට වඩා මේවා ගැටළු විභාග වල යොමු වෙන හැටි කියා දීම මම හිතන්නේ වඩාත් යෝග්‍ය වෙනවා. එතකොට ගත්තාම තව සයනයිඩ් සම්බන්ධ වීමේ තවත් විශේෂත්වයක් තියෙන දරුවනේ සයනයිඩ් ප්‍රතික්‍රියාවේදී. මේ සයනයිඩ්ෙන් සම්බන්ධ වුණාට පස්සේ සයනයිඩ් වලදී කාබන් නයිට්‍රජන් අතර තිත්ත බන්ධනයක් තියෙනවා. මේ තිත්ත බන්ධනේ එකක් සිග්මා බන්ධන අනිත් එක 5 බන්ධන. 5 බන්ධන දෙක කඩලා ඒ වලට හයිඩ්‍රජන් එන්න පුළුවන්. හයිඩ්‍රජන් ආව ගමන් කාබන් වලට හයිඩ්‍රජන් දෙකක් ආව ගමන් CH2 වෙනවා. නයිට්‍රජන් වලට හයිඩ්‍රජන් දෙකක් ආව ගමන් NH2 වෙනවා. එහෙනම් මේක සයනයිඩ් ඩයිනේ CH2 NH2 වලට පත් වෙනවා. NH2 එකක් ආව ගමන් මේ මොකද්ද මේ වෙන්නේ? ප්‍රාථමික ඇමීනයක්. අ ප්‍රාථමික ඇමීනය ගන්න හැටි ඇල්කිල් හයිඩ්‍රෝදීම කලින් කතා කරා. සාකච්ඡා කරා. ඒ මොකක්ද දරුවනේ? සාන්ද්‍ර ඇමෝනියාත් එක්ක ප්‍රතික්‍රියාව. අපි එතෙන්දී කාබන් ගාන වැඩි උනේ නැහැ. සයනයිඩ් සම්බන්ධ කරද්දී කාබන් ගාන වැඩි වෙනවා. ඒ වගේම තව පුළුවන් අපට මේගොල්ලෝ සිදු කරන තව ප්‍රතික්‍රියාවක් තමයි ඉවත් වීමේ ප්‍රතික්‍රියාවන්. මෙතෙක් කතා කරේ අපි ඔක්කොම නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවන්. විශාල වශයෙන් කතා කරා කාබන් ගාන වැඩි කරගන්න හැටි, නයිට්‍රජන් සම්බන්ධ කරගන්න හැටි, OH සම්බන්ධ කරගන්න හැටි කතා කරා. දැන් ඉවත් වීමේ ප්‍රතික්‍රියාවන්. දැන් OH ඡායන මධ්‍යසාර මාධ්‍යක සම්බන්ධ කරවත් වෙන්නේ හයිඩ්‍රජන් පරමාණුව, ඇල්කිල් හයිඩ්‍රජන් පරමාණුව, ඒ හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ කාබන් පරමාණුවට ළඟින්ම පිහිටි කාබන් පරමාණුවෙන්, ඒ කියන්නේ යාපද කාබන් පරමාණුවෙන් හයිඩ්‍රජන් පරමාණුවක් එක HX ලෙස ඉවත් වෙනවා. කාබන් පරමාණු දෙක අතරට, ඒ කියන්නේ හයිඩ්‍රජන් ඉවත් වෙච්ච කාබන් පරමාණුවටයි හයිඩ්‍රජන් කාබන් පරමාණුවටයි දෙක අතරට එනවා ද්විත්ව බන්ධනයක්. අර බලන්න රූප රාමුදියා බැලුවා දරුවනේ RCH2CH2X මධ්‍යසාරයේ කියවෙච්ච ප්‍රතික්‍රියාව කරාම හැදෙන්නේ RCH ද්විත්ව බන්ධනයක් CH2 ඇවිල්ලා තියෙන මොකක්ද දරුවනේ L කීනයක්. මේක ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක්. එහෙනම් මේ ඇල්කිල් හෙලයිඩ් ප්‍රතික්‍රියාවන් දරුවනේ පරිවර්තන ගැටළු විසඳීමේදී උගාක් වැඩගත්. ඉතින් පරිවර්තන ගැටළු කිව්වන් නොබැලුවත් අඩුවක් වෙනවා. අපරිවර්තන කිව්වද බලමු. ප්‍රෝග්‍රෑම් බලන්න CH3CH2OH පත්‍රලා තියෙනවා CH3CH2NH2 බවට. එතකොට බලන්න OH කාණ්ඩ වෙනකොට NH2 සම්බන්ධ වෙලා අන්න ක්‍රියාකාරී කාණ්ඩ වෙනස් වෙලා ඇල්කොහොල් NH2 කාණ්ඩය බවට පත් වෙලා. ඇල්කොහොල් NH2 කාණ්ඩය බවට පත් වුණා නම් අපි එනම් NH2 හදන ඉඳ ප්‍රාථමික ඇමිනිය බවට පත් වෙලා. හැබැයි කාබන් ගාන වෙනසක් කළාද දරුවනේ? කාබන් ගාන වෙනසක් කළා නැහැ. කාබන් ගාන වෙනස් නොවි NH2 ගන්න පුළුවන් ක්‍රමයක් අපි ඇල්කිල් හෙලයිඩ් ප්‍රතික්‍රියාවදී කතා කරා. ඇල්කිල් හෙලයිඩ් සාන්ද්‍ර ඇමෝනියාත් එක්ක ප්‍රතික්‍රියාව. මම ඉතින් සඳහන් කරේ නැහැ ඕන්නම් සෝඩා මයිඩ් එක ප්‍රතික්‍රියාවන පුළුවන් එන්නේ NH2 එක ප්‍රතික්‍රියාවනොත්. එතන ඒකන පුළුවන් ගන්න. සාන්ද්‍ර ඇමෝනියා තාප කිරීම තමයි වඩාත් දැන් උසස් ප්‍රජනප්‍රිය. අපරාටි දෙන උසස් ප්‍රජනප්‍රිය සාන්ද්‍ර ඇමෝනියා තාප කිරීම. අපිට එනම් ඇල්කිල් හෙලයිඩ් හදාගන්න පුළුවන්ද කියලා අපි තව කරන්න ඇල්කොහොලෙන්. පුළුවන්ද? ඔව් පුළුවන්. අන්න මං කිව්වා ඇල්කිල් හෙලයිඩ් සංස්ලේෂණය කියන එක අවශ්‍යයි නැත්නම් ඇල්කොහොල් ප්‍රතික්‍රියාව කියන එක අවශ්‍යයි. අපි එතකොට ඒ සඳහා භාවිත කරන බුලන් ඇල්කිල් බ්‍රොමයිඩ් එක හදාගන්න බුලන් පාවිච්චි කරලා ඇල්කිල් ක්ලෝරයිඩ් එක හදාගන්න පුළුවන්. පරිවර්තනය බලමු. එතකොට මොකද වෙලා තියෙන්නේ බලන්න. ඇල්කොහොලෙන් PCl3 එක ප්‍රතික්‍රියා කරලා ඇල්කිල් ක්ලෝරයිඩ් ලැබිලා ඇල්කිල් ක්ලෝරයිඩ් සාන්ද්‍ර ඇමෝනියා සමතාප කරාම CH3CH2NH2 ලැබිලා. අපිට පේන්නේ සංස්ලේෂණත් වැඩ ගන්න නන්දම. අපි තවත් පරිවර්තනයක් බලමු ওই දේශම. දැන් මෙතන බලන්න CH2 දිතපන්න CH2 කාබන් කාබන් දිතපන්න තියෙන අවස්ථාව. ඇවිල්ලා තියෙන්නේ CH2 NH2. එතකොට NH2 CH2 NH2. දිතපන්න සම්බන්ධව තියෙන කාබන් පරමාණු දෙක දෙපැත්තේ නයිට්‍රජන් NH2 කාණ්ඩය සම්බන්ධලා NH2 කාණ්ඩය. එහෙනම් අපි දන්නවා එතෙන්දි කාබන් ගාන වැඩි වෙලාද? නැහැ. කාබන් ගාන වෙනසක් කළා නැහැ. වෙනසක් වෙන්නේ නැතුව NH2 කාණ්ඩය දෙපසට සම්බන්ධ වෙලා. කාබන් ගාන වෙනසක් නොවි NH2 කාණ්ඩය දෙපසට සම්බන්ධ වෙන්න නම් අපි දන්නවා කාබන් ගාන වෙනස් නොවි NH2 ගාන නම් එතන තියෙන්න ඕනේ කලින් හැලජනයක්. එහෙනම් මෙතන හැලජන් හරහා සිදු විය යුතු ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනේ. එහෙනම් NH2 වෙනුවට ඊට පෙර තිබිය යුත්තේ කොහොමද දරුවනේ? හැලජන් පරමාණු. ඒ කියන්නේ බ්‍රෝමීන් ක්ලෝරින් වගේ එකක්. නැන් අපිට පුළුවන් ද කාබන් කාබන් ද්විත්ව බන්ධය තියෙන වයින් ඇල්කිල් හෙලයිඩ් නිපදවන්න? පුළුවන්. අපි HBr භාවිත කරොත් නම් එක හැලජන් පරමාණුවක් එන්නේ. හැබැයි අපි ඇල්කීන ප්‍රතික්‍රියාවේදී කතා කරලා තියෙනවා ඇල්කීනයක්
BR2 ප්‍රතික්‍රියා කරොත් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් මාධ්‍යයේදී CCl4 මාධ්‍යයේදී BR2 ප්‍රතික්‍රියා කරොත් 5 බන්ධන කැඩිලා ඒ වෙනුවට දෙපසට සම්බන්ධ වෙනවා බ්‍රෝමීන් පරමාණු දෙකක් BR2 අණුවක් ආකලනය වෙනවා. එතකොට ඒ ඊට පස්සේ එතනට අපි NH2 ගන්න පුළුවන් සාන්ද්‍ර ඇමෝනියා සමග තාප කරොත් අප බලමු එනම් මේ සිද්ධිය වෙන ආකාරය. CH2 කාබන් හාන්දිත මන්දන තියෙන්නේ. එතකොට BR2 එදුවම CCl4 මාධ්‍යයේදී CH2 කාබන් පරමාණුවේ අර ඇල්කීනේ කාබන් පරමාණු දෙකට බ්‍රෝමින් පරමාණුවෙන් සම්බන්ධ වෙනවා. අපි එතකොට සාන්ද්‍ර ඇමෝනියා දුහාම මොකද වෙලා තියෙන දරුවනේ? බ්‍රෝමින් වෙනුවට NH2 කාබන් දෙකයි. වලද අපිට එන්නේ NH2 උනත්. දැන් මේ කරලා මේ විදිහට තිබුණා නම් ඔතනදී ඔය CH2 කාබන් පරමාණු දෙකට දෙපසින් තවත් කාබන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා ඊට පස්සේ NH2 දෙක දුන්නා. ඊට පස්සේ අපිට තව ටිකක් පියවරක් එහාට යන්න වෙනවා. එතකොට බ්‍රෝමීන් අරගන්න වෙනවා. ඒත් කාබන් පරමාණු වැඩි වෙලානේ. ඒතර මොකද කියන්නේ කාබන් පරමාණු එක බැගින් වැඩි තියෙන. එක බැගින්. දෙපසට කාබන් පරමාණු දෙකක් ඇවිල්ලා NH2 ආවනම්. මේ NH2 කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වෙනුවට දෙපසට කාබන් පරමාණු දෙකකුත් ඇවිල්ලා NH2 ආවනම්. එතකොට අපි මොකද කරන්නේ? එතකොට අපි මෙතනට ගිහින් VR දෙක අරන් එතන සම්බන්ධ කරනවා සයනයිඩ් දෙකක්. එස්නා පාවිච්චි කරන්නේ අපි KCN එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට බ්‍රෝමින් පරමාණු දෙක වෙනුවට එන කවුද? සයනයිඩ්. දැන් සයනයිඩ් දෙක ඔක්සිහරණය කරන්න ඕනේ. ඇත්තෙම හයිඩ්‍රජනීකරණය කරනනම් හරි. මෙහිලා පාවිච්චි කරන මොනවද? ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ්. එතකොට අර සිත බන්ධනේ සම්බන්ධ ඇතින කාබන් හයිඩ්‍රජන් බන්ධනේ කැඩලා පයි බන්ධන කැඩලා CH2 NH2 වෙනවා. දෙදරුවන් සාධිත වෙනවා. මේ අනුව ඇල්කිල් හෙලයිඩ පරිවර්තන ගැටළු විභාගයේදීත් සෑහෙන ප්‍රමාණයක් යොමු වෙන කොටස් අපිට මේ වගේම තමයි මේ මෙතන දෙපැත්තට සම්බන්ධ කරලා තුනනම් චිත්ත බන්ධන තියෙන කාබන් ඩාමේ සම්බන්ධ කරලා තුනනම් මෙතන විහාර තමයි තැකි පරිවර්තන ගැටළු වලට. එතෙන්ද මොකද කරන්නේ අපි? බ්‍රෝමින් දෙයක් කරන් සෝඩියම් ඇල්කනයිඩ් පාවිච්චි කරන්නේ. මේ විදිහට අපිට මේ ඇල්කිල් හෙලයිඩ තවදුරටත් පරිවර්තන ගැටළු යොමු වෙන පුළුවන්. ඇල්කිලයිඩ්ටක තව සම්බන්ධ කොටසක් තමයි ඇල්කිලයිඩ්ලින් පහසුවෙන් ලෝහ කාබනික සංයෝග හදන්න පුළුවන්. ලෝහ කාබනික සංයෝගයෙන් මොකද ජනප්‍රිය ලෝහ කාබනික සංයෝගය තමයි වීනාර් ප්‍රතිකාරකයේ ඕගනෝමෙටලික් කම්පවුන්ඩ්ස් අතරින් ජනප්‍රියම එක තමයි වීනාර් ප්‍රතිකාරකය. කාබන රසායන පුරුෂේත්‍ය කාරණේ උනේ එකෙන්. ඇල්කිලයිඩ් යටතේ ඊළඟට ඇල්කිලයිඩ් යටතේ කතා කරන්න තියෙන ඇල්කිලයිඩ් පසුව කතා කරන්න තියෙන වීනාර් ප්‍රතිකාරක පිළිබඳව අපි තවත් පාඩමකින් හමු වෙමු. අදට අවදින ඔබ දැමට සුබ දවසක්.